දශක තුනක ත්‍රස්තවාදයෙන් මුදාගත් මව්බිම තවත් වසර 6කට ජනපතිට බහර දීමට කලාකරුවෝත් එක් වෙති. කොළඹදී පැවති ඇසිදිසි විද්වත් හමුවට එක් වෙමින් මේ පිළිබඳ අදහස් දැක් වූ කලාකරුවෝ. උදේට එළියට බැහැලා බයක් සැකක් නැතුව පාරට අඩිය තියන්න කියලා පුළුවන් කියලා හිතෙන රටක් බවට අපේ රට මේ පසුගිය කාල සීමාව තුළ මේ මහා සංග්‍රාමය අවසන් කිරීම තුළ අතිගරු ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා. මේ මුළු ජනතාවම ප්‍රාර්ථනා කළ දේ ලබා දී තියෙනවා. එය මට හොඳටම ප්‍රමාණවත් සාධකයක්, ශක්තිමත් සාධකයක් එතුමාට අපගේ පූර්ණ සහයෝගය දෙන්න. අපි අවුරුදු 30 කාලයක් මොනතරම් දුක් විඳද කියන එක අපි මේ පොඩි මාස ගානකින් අමතක කරන්නට හොඳ නැහැ. ඒ නිදහස අරන් දුන්න එකම ඇතිනේ. අපි කැලේහි ගුණ දන්න ජාතියක් හැටියට මේ අවස්ථාව අපිට තව දුරටත් මේ කරගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගන්නට ඒකට ඉදිරිපත් වෙලා ඉන්න ගරු ජනාධිපතිතුමා මං හිතන්නේ ඔහුට මෙහි සහයෝගය මේ අවස්ථාවේ දෙන්නට ඕනේ. එක් පුද්ගලයෙක් පමණක් ප්‍රකාශ කරනවා නම් ඒ සියලුම දේම හෙලා දක්මින් හෝ එහෙම නැත්නම් ඒ කියන්නේ තැකීමක් නොකොට වුන් අනිත් පාර්ශ්වයන් සියල්ලම නොතකා තමාගේම නිර්දේශ මත තමාගේම සැලසුම් මත මේ සියලු දේම ඉෂ්ට වුණා කියලා කියනවා නම් එතන අපි දකින්නේ ඒක එතරම් මානුෂිකත්වයට නොගැලපෙන ආත්මార్థකාමීත්වයක් කියලා. ඒ වගේම තමයි ඔය ඒ එසේ කියන පුද්ගලයා තනතුරට පත් වූ ඉතිහාසයත් දීර්ඝ කිරීම ලැබූ අවස්ථාවනුත් උසස් වීම ලැබූ අවස්ථාවනුත් පිළිබඳ පසුබිම දැන් අපි හොඳින් දන්නවා. එතනදී ජනාධිපතිතුමා කටයුතු කර ඇති ආකාරයත් අපිට දැන් රහසක් නෙමේ මුළු රටටම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනමූල වීරයෙක්, ජනමූල සංස්කෘතික වීරයෙක් ලෙස පිළිගන්නේ. විද්‍යාත්මකව සංස්කෘතිය තේරුම් ගත්ත කෙනෙකුට සමාජ විද්‍යාත්මකව මහින්ද රාජපක්ෂ නැමැති ජනාධිපතිතුමා ජනනායකයා විග්‍රහ කරන්න කිව්වොත් එතුමන්ට ඕනෑතරම් එහෙම විග්‍රහ රටාවකට එන විද්‍යාර්ථියෙකුට ඕනෑතරම් කාරණා මේ සුළු කාලය තුළ පහළ වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙරට ජනමූල සංස්කෘතික නායකයාට මේ මුළු රටේම කැමැත්තක් මනාපයක් ඇති වී තිබෙනවා.